අයිබෝවන් කියලා පිළිගන්නවා අදත් SL photo YouTube channel එකට. ඔන්න අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ලංකාවේ බහුතරයකට මිලදී ගන්න පුළුවන් මිලකට රිලීස් වුණ අලුත්ම එයාබස් දෙකක් ගැන කතා කරන්න. ඔව් ආසන්න වශයෙන් රුපියල් 2500කට මේ දෙකම මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් මම දාන රුපියල් 50000ක් එකක් දැම්මම කමෙන්ට් කරනවා රුපියල් 25000ට විතර නැද්ද කියලා. 25000ට දැම්මම අහනවා 10000ට නැද්ද කියලා. 10000ට දැම්මම අහනවා 5000ට නැද්ද කියලා. 5000ට ඇහුවම දාන අඩුම ගානේ 2500ටවත් නැද්ද කියලා. ඉතින් ඔන්න ඒ රේන්ජ් එක කවා කරන්න තමයි අද මම රුපියල් 2500කට මිලදී ගන්න පුළුවන්. මෙන්න මේ RealFit brand එකෙන් ආපු earbuds දෙක ගැන review කරන්න හිතේ. කොහොම නමුත් මෙන්න මේ RealFit සමාගමේ release කරපු Gopods E3 එක සහ E5 එක කියන්නේ වර්ග දෙකකට නිෂ්පාදනය කරපු earbuds දෙකක්. විශේෂයෙන්ම මෙන්න මේ E3 එක AirPods type වලට ආස අයට මේක ගන්න පුළුවන් සහ in-ear type එකට ආස අයට විශේෂයෙන්ම silicon ear tips අනිවාර්යයෙන්ම ඕන කරන අයට මෙන්න මේ E5 එක ගන්න පුළුවන්. කොහොම නමුත් දෙකේම මිල එකමයි. ඉතින් ඒකින්ද අපි මුලින්ම බලමු මේවා මිලදී ගන්නකොට මෙන්න මේ බොක්ස් දෙක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. මෙන්න මේ RealFit brand එකෙන් ආපු මෙන්න මේ earbuds දෙක ඔයාලට සිබිලිගස් ඇය තියෙන SimplyTek ආයතනයේ මිලදී ගන්න පුළුවන්. මිලදී ගන්න අවශ්‍ය link සහ contact numbers මම පල්ලෙහා දාන්නම්. ඉතින් ඔයා ලංකාවක ඔයෙ හිටියත් courier කරලා ගෙන්න ගන්නත් පුළුවන්. කොහොම නමුත් මේකෙදි මම මුලින්ම මෙන්න මේ RealFit Gopods E3 එක unbox කරගන්නම්. ඔයාලට පේනවා ඇති ගොඩක් ලස්සන packaging එකක් ඇවිල්ලා තිනු. විශේෂයෙන්ම රුපියල් 2500 earbuds එකක මම මේ වගේ high quality package එකක් මීට කලින් දැකලා නැහැ. ඔයාලට පේන ඇති ගොඩක් ලස්සනට හදලා තියෙනවා. ඉතින් මේ විදිහට box එක open කරගත්ත ගමන්ම අපිට බලා ගන්න පුළුවන් E3 earbuds එක. ඒ වගේම තමයි තවත් extra box එකක් ඇතුලේ මේකට ඇවිල්ලා තියෙන micro USB cable එක වගේම විශේෂයෙන්ම මෙන්න මේකට silicon cover එකකුත් මෙයාල ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක්. මේ වගේ price range වල තියෙන කිසිම earbud එක මේ වගේ cover එකක් නම් ඔයාලට හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි high quality පෙනුමක් earbud එකෙන් තියෙනවා. කොහොම නමුත් ඊට අමතරව තියෙන්නේ paper works විතරයි. ඉතින් මට නම් විශ්වාස කරන්නත් බැහැ රුපියල් 2500කට මේ වගේ high quality product එකක් මෙයාලා දෙන්නේ කොහොමද කියලා. sound එක ගැන මම තව ටිකකින් කතා කරන්නම්. මොකද මේ වගේ රුපියල් 2500ක earbud එකක වා රුපියල් 20000ක 30000ක හෝ 10000ක වගේ sound එකක් නම් බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි ගොඩක් හොඳ මට්ටමකින් තිබ්බා. ඉතින් ඒක ගැන වැඩිපුර කතා කරන්න කලින් අපි E5 එකත් unbox කරගෙන බලමු මේක ඇතුලෙත් මොනවද තියෙන්නේ කියලා. ඉතින් සම්පූර්ණයෙන්ම වෙනස් packaging එකක් E3 එකට සාපේක්ෂව මේක මට හම්බෙලා තියෙන කළු පාටින්. මේ විදිහට box එක open කරගත්ත ගමන්ම buds දෙක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි silicon ear tips වගේම micro USB cable එක සහ paper works විතරයි බලා ගන්න හම්බෙන්නේ. හැබැයි මෙන්න මේ RealFit Gopods E5 එක අතට ගත්ත ගමන් මම ඊට කලින් පාවිච්චි කරපු earbuds දෙක feel එකක් ආවා. ඔව් ඔයා හිතන එක තමයි Realme Buds Q එක. ඉතින් බොහෝ දුරට එක සමානයි. හැබැයි ගොඩක් තැන්වල සඳහන් වෙලා තිබ්බ මෙන්න මේ RealFit කියන්නේත් Realme සමාගමේම sub brand එකක් කියලා හරියට මම දන්නේ නැහැ. හැබැයි මෙන්න මේ ප්‍රොඩක්ට් ක්වලිටි එක ගත්තොත් Realme සමාගමෙන් ගහන ප්‍රොඩක්ට්ස් වලට ගොඩක්ම සමානයි. විශේෂයෙන්ම මෙන්න මේ RealFit Gopods E5 එක. ඉතින් ඇත්තටම මම AirPods type එකට වැඩිය කැමති නැති හින්දා E3 ගැන කතා කරන්න කලින් මෙන්න මේ E5 එක ගැන ඔයාලට පොඩි අදහසක් දෙන්න. මෙන්න මේ E5 එකේ design එක ගැන කතා කරොත් අර කලින් කිව්ව වගේමයි Realme ලගේ Buds Q එකට බොහෝ දුරට සමානයි. බිත්තරයක shape එකක් තියෙන්නේ අතට මාරම comfortable සහ case එකේ නම් තියෙන්නේ micro USB port එකක් වගේම එක LED lights එකක්. හැබැයි මේක open කරාට පස්සේ මෙන්න මේ earbuds දෙක මාර්ම ප්‍රීමියම් ක්වලිටි එකක් ආවා. හැබැයි සම්පූර්ණ බිල්ඩ් එකම ප්ලාස්ටික් වලින් තමයි තියෙන්නේ. කොහොම නමුත් කේස් එක සම්පූර්ණයෙන්ම මැට් ෆිනිෂ් එකක් තියෙන හින්දා ගොඩක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. සාක්කුව එහෙම දාගත්තම පීඩ දාන්න අවශ්‍යතාවයක් නැහැ. ගොඩක් හොඳ ප්‍රීමියම් ලුක් එකක් එනවා. ඉතින් මෙන්න මේ E5 එක ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ මේක ඇත්තටම ගොඩක් බර අඩු ප්‍රොඩක්ට් එකක්. විශේෂයෙන්ම මෙන්න මේක earbud එකක් A4 sheet එකකටත් වඩා බර අඩුයි කියලා තමයි මෙයාලා සඳහන් කරන්නේ. කොහොම නමුත් ග්‍රෑම් 4.1ක් වගේ ප්‍රමාණයක් බරක් තියෙන හින්දා කනේ තියාගන්න කොටත් ඔයාට කිසිම විදියකින් දැනෙන්නේ නැහැ මේක කනේ තියෙනවද කියලා. මොකද in-ear design එකක් හින්දා කනට ගොඩක් හොඳට fit වෙනවා. silicon ear tips එකකින් හින්දා noise cancellation නැතත් බාහිර ශබ්ද ගොඩක් දුරට ඇතුළට එන්නේ නැහැ. ඒත් එක්කම තමයි මේක කනේ දාගත්තම
කනට මාරම කම්ෆර්ටබල්. වාට පේන ඇති කනේ ප්‍රමාණයට හොඳටම ෆිට වෙනවා. කොහොම නමුත් මේකේ ඩිසයින් එකට ඉන්ස්පයර් වෙලා තියෙන්නේ සිප්පි කට්ටක් කියලා තමයි මෙයල්නම් කියන්නේ. ඉතින් සිප්පි කට්ටක තියෙන අර කැටයන් ටික මේකේ ඒ විදිහටම තියෙනවා. ඒක ගොඩක් හොඳයි සහ වෙනස්. කොහොම නමුත් සවුන්ඩ් එක ගැන කතා කරන්න ඕනේ. මොකද ආසන්න වශයෙන් රුපියල් 2500ක් වෙන ප්‍රොඩක්ට් එකක් තමයි මේක. ඒක හින්දා රුපියල් 10000ක් විතර සවුන්ඩ් එකක් බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි මම මේට කලින් පාවිච්චි කරලා තියෙන ආසන්න වශයෙන් රුපියල් 3500 5000 වගේ ඉයර්බඩ්ස් වල තියෙන සවුන්ඩ් ක්වොලිටි එකක් මට මේකෙන් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වුණා. ඉතින් මම කීයටවත් ඒ වගේ සවුන්ඩ් එකක් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් සවුන්ඩ් එක ඇත්තටම හොඳින් ඉඳලා මම මේක රිවිව් එකක් කරන්න හිතුවේ. පුළුවන් නම් ෂොප් එකට ගිහින් මේක එක්ස්පීරියන්ස් කරලා බලන්න. මම මෙච්චර කාල පාවිච්චි කරලා තියෙන අඩුම රුපියල් 5000ක වගේ සවුන්ඩ් ක්වොලිටි එකක් මේකෙන් ගන්න පුළුවන්. ඉතින් ඒකට ප්‍රධාන හේතු තමයි මේකට තියෙන්නේ මිලිමීටර 10ක සවුන්ඩ් ඩ්‍රයිව් එකක් ටිකක් ලොකුයි. ඉතින් මේකේ ගානත් එක්ක මම හිතනවා ගොඩක් හොඳ සාධාරණයක් කරලා තියෙනවා කියලා. කොහොම නමුත් මේකේ මයික්‍රෝෆෝන්ස් දෙකක් තියෙනවා. ඒක හින්දා එහා පැත්තේ ඉන්න කෙනාට ගොඩාක් ලොකු නොයිස් එකක් ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැතුවම නෙමෙයි, ඇහෙනවා. හැබැයි ලිමිට් එකකට. ඒ වගේම තමයි AAC එහෙම නැත්නම් ඇඩ්වාන්ස් ඔඩියෝ කෝඩින් ටෙක්නොලොජි එක තියෙන හින්දාත් ගොඩක් හොඳ මට්ටමේ සවුන්ඩ් එකක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් ස්පෙસિෆිකේෂන් ගත්තොතින් Bluetooth 5.0 තියෙනවා, IPX4 කියන ස්වෙට් රෙසිස්ටන්ට් පහසුකම තියෙන හින්දා ඔයාගේ කනේ මේක දාගෙන ඉන්නකොට දාඩි හිම වැටුණා කියලා මේකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙන්න මේ E3 එක E5 කියන දෙකම ටච් එනේබල් ඉයර්බඩ්ස් දෙකක්. ඉතින් ටච් කන්ට්‍රෝල් ගැන කතා කරවොතින් දෙපාරක් ටැප් කරලා සින්දුවක් ප්ලේ කරන්න, පෝස් කරන්න, කෝල් එකක් ආන්සර් කරන්න පුළුවන්. තුන් පාරක් ප්‍රෙස් කරනවා සින්දුවක් නෙක්ස්ට් කරන්න පුළුවන්. එක පාරක් ප්‍රෙස් කරලා ටිකක් වෙලා ඉන්නකොට කෝල් එකක් ආවොතින් ඒක රිජෙක්ට් කරන්න පුළුවන්. සහ විශේෂම කාරණාව මෙන්න මේ වගේ ප්‍රයිස් පොයින්ට් එක කිසිම ඉයර්බඩ් එකක නැති ලෝ ලේටන්සි මෝඩ් එකට ඇක්සස් කරන්න පුළුවන්. මේක කනේ දාගෙන දෙපැත්තම එකපාර ටික වෙලාවක් ප්‍රෙස් කරන් ඉන්නකොට අල්ට්‍රා ලේටන්සි මෝඩ් එකට යනවා. ඒකෙන් හින්දා 119 වගේ මිලිසෙකන්ඩ් ගානකට අඩු වෙන හින්දා ගේම්ස් ගහන කට්ටියටත් හොඳයි කියලා කියන්න පුළුවන්. හොඳම නෑ. හැබැයි මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක මම හිතනවා ගොඩක් සාධාරණයක් මෙන්න මේ RealFit Gopods E5 එක කරලා තියෙනවා කියලා. කොහොම නමුත් බැටරි කැපැසිටි එක ගැන කතා කරොත් E5 එකේ මිලියම්පියර් 400ක් තියෙනවා. සහ එක ඉයර්බඩ් එකක මිලියම්පියර් 40ක් තියෙනවා. ඉතින් ආසන්න වශයෙන් පෑඩ් එකකින් 100%ක්ම ෆුල් චාර්ජ් කරගන්න පුළුවන් වගේම මෙයාල සඳහන් කරනවා ලෝ ලේටන්සි මෝඩ් එකට යන්නේ නැතුව පෑ 20ක් එක දිගටම පාවිච්චි කරන්න පුළුවන් කියලා. කොහොම නමුත් පෑ 20ක් නැති වුණත් අඩුම ගානේ පෑ 10ක් කරත් මට ඇති මේකේ තියෙන ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක. ඉතින් අයත් සඳහන් කරන්න ඕනේ මෙන්න මේ රුපියල් 2500කට රිලීස් වුණ RealFit Gopods E5 එක මට නම් වටිනවා අඩුම ගානේ රුපියල් 4500 5000 වගේ ලෙවල් එකක්. ඉතින් 2500ක් කියන්නේ ලංකාවෙ ඉන්න හුඟද නෙට්ට මිලදී ගන්න පුළුවන් ප්‍රයිස් එකක්. ඉතින් ඇත්තටම ගොඩක් හොඳයි. පුළුවන් නම් ට්‍රයි කරලම මේක මිලදී ගන්න. මොකද එතනම් ගොඩක් හොඳ සවුන්ඩ් එකක් තියෙනවා. මං කියන්නේ හොඳම නැහැ. හැබැයි ප්‍රයිස් පොයින්ට් එකත් එක්ක වටිනවා. ඉතින් දැන් අපි කතා කරමු එයාපොඩ්ස් ටයිප් එකට කැමති අයට රිලීස් වුණ මෙන්න මේ E3 එක ගැන. ඔව්, Gopods E3. ඉතින් මෙන්න මේ E3 එක ගැන කතා කරද්දී මේකත් ගොඩක් කොම්පැක්ට් ඩිසයින් එකක්. තනියටින් අල්ලන්න පුළුවන්, ඔයාලට පේනවා ඇති. සහ අරකට සාපේක්ෂව මේක සම්පූර්ණයෙන්ම ග්ලොසි ෆිනිෂ් එකක් තියෙන්නේ. ඒකින්ද ෆින්ගර් ප්‍රින්ට් ඇලෙනවා. සහ මේකේ අපිට බටන් එකක් තියෙනවා පෑ මෝඩ් එකට යන්න. සහ LED ලයිට් එකක් වගේම මයික්‍රෝ USB පෝට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඩිසයින් එකත් බොහෝ දුරට රුපියල් 2500කට වඩා වටිනවා කියලා මට හිතෙනවා. කොහොම නමුත් E3 එක සහ E5 එක ගත්තොතින් එකම විදි ස්පෙસિෆිකේෂන් තමයි තියෙන්නේ. මොකද මේකෙත් IPX4 sweat resistant, Bluetooth 5.0 සහ low latency mode එකත් එකම විදියට බලා ගන්න පුළුවන් වගේම මේකේ එක ඉයර්බඩ් එක බරත් බොහෝ දුරට එක සමානයි. කොහොම නමුත් විශේෂයෙන්ම මේක E5 එකත් එක්ක වෙනස් වෙච්ච කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනි දේ තමයි මේකේ තියෙන sound එක. විශේෂයෙන්ම මේක අපිට බලා ගන්න හම්බෙනවා මිලිමීටර් 13ක sound drive එකක්. ඒ කියන්නේ E5 එකට සාපේක්ෂව ටිකක් ලොකුයි. හැබැයි මේකේ අර කනට ගොඩාක් හොඳට ෆිට් වෙන්නේ නැති හින්දා වෙන්නේ නැති ටිකක් සද්ද වැඩිපුර දෙන්නේ. එතකොට අර E5 එකේ තියෙන සවුන්ඩ් එකට බොහෝ දුරට කිට්ටු වෙන්න පුළුවන් හින්දා. කොහොම නමුත් මේක නම් පෑ දෙකකින් චාර්ජ් කරන්න පුළුවන් වුණත් මේකේ වාලේ සින්දු අහන්න පුළුවන් වෙන පෑ 17යි. හැබැයි අරකෙදී පෑ 20ක් පුළුවන්. සහ මේකෙත් අපිට AAC මියුසික් ක්වොලිටි එකක් වගේම RF ස්මාර්ට් චිප් එකක් තියෙන හින්දා ගොඩක් හොඳ මට්ටමකින් ෆෝන් එක සහ ලෝ ලේටන්සි මෝඩ් එක මෙන්න මේ ඉයර්බඩ් එකෙන් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. කොහොම නමුත් මේකත් ආසන්න වශයෙන් රුපියල් 2500ක් වෙන්නේ.
ඉතින් ආට පුළුවන් මේකෙන් කැමති එකක් තෝරගන්න දෙකම එක ගාන දෙකම එකම බ්‍රෑන්ඩ් එක බොහෝ දුරට එකම ස්පෙસિෆිකේෂන් තියෙන්නේ හැබැයි එයා පොඩ්ස් ටයිප් එකට කැමති කෙනෙක්ට පුළුවන් මෙන්න මේ GoPods E3 එක මිලදී ගන්න හැබැයි ගොඩක් සවුන්ඩ් එක වැඩියෙන් අහන කනට ගොඩක් හොඳට ෆිට වෙන සහ මේ වගේ පොඩි ඉයර්බඩ්ස් වලට කැමති අයට පුළුවන් මෙන්න මේ GoPods E5 එක මිලදී ගන්න කොමනමත් මේක මිලදී ගන්න අවශ්‍ය ලින්ක්ස් සහ කන්ටැක්ට් නම්බර්ස් මම පල්ලෙහා දාලා තියන්න ඉතින් ඇත්තට මේ වීඩියෝ එක කරන්න හිතුවේ හුඟ දිනෙට ටිකක් ලොකු මුදලක් වේදම් කරලා එයාපොඩ්ස් දෙකක් මිලදී ගන්න බැහැ අඩුම සවුන්ඩ් ක්වොලිටිය ටිකක් හොඳ එකක් මිලදී ගන්නත් රුපියල් 3500ක් විතර ඕනේ හැබැයි රුපියල් 5000ක් විතර සවුන්ඩ් එකක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් සහ ඒකෙන් භාගයකට මිලදී ගන්න පුළුවන් රුපියල් 2500කට මිලදී ගන්න පුළුවන් මෙන්න මේ RealFit Gopods E3 එක සහ E5 කියන්නේ මම හිතනවා ගොඩක් හොඳ ඔප්ෂන් එකක් වේවි ගොඩක් ලොකු මිදලක් වේදම් කරන්න බැරි අය ඉතින් මේක ගැන මොකද හිතන්නේ සමහර විට මේක පාවිච්චි කරන්න ඇති මතක ඇති ඔයාලගේ දස පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ඒ වගේම මේ වීඩියෝ එක බලනවා පළවෙනි පාටටම ආට පුළං පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක press කරලා subscribe වෙන්න වගේම ඊට හැබැයි තියෙන bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ආට බලා ගන්න පුළුවන් වෙන්නේ එහෙනම් මගේ නම නලින්ද SL photo වෙතින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ